දැන් මේ අවයව දෙක මේ අවයව දෙක මිනිසෙක්ගේ අතිශයින් වැදගත් අවයව දෙකක් නේ. දැන් මේක වැඩ කළේ නැත්තම් මේක මැරෙනවා. පැහැදිලිද? හැබැයි මේකෙන් ආවේග එව්වේ නැතත් හරි, කෙනෙක්ගේ මොළය මිය ගියා. මොළය මිය ගියා. හරිද? එතකොට හෘදේ මොකද වෙන්නේ? වැඩ කරනවා. මොළය මිය ගියා, හෘදේ වැඩ කරනවා. හැබැයි මොනවා වැඩි කරන්න බැයිද? වේග අඩු වැඩි කරන්න බෑ. ඇක්සලරේට් වෙන්නේ නැහැ. ඇක්සලේටරේ කියන්නේ අන්න ඒක වැඩ කරන්නේ නැහැ. වැඩි අඩු වෙන්නේ නැහැ. දැන් මං අහන්න යන්නේ මොකක්ද දන්නවද? දැන් ඔබට දැනෙනවානේ ඔබේ හිත කියලා එකක් තියෙනවා කියලා, මනස කියලා එකක් තියෙනවා කියලා. මනස තියෙන්නේ මේකාශ්‍රිතවද මේකාශ්‍රිතවද? නේද දාර්ශනික ප්‍රශ්නයක් ඕක. මනසක් තියෙනවා කියලා ඕනෑම මිනිසෙකුට තේරෙන දැනෙන දෙයක් නේක. ඒක මේ තියෙන්නේ කොතනද කියන එක. හැබැයි දැන් ඒක ඕනෑම තැනක තියෙන්න පුළුවන් ඇඟේ. වැඩිපුර ඉන්නේ කොතනද කියන එක, මනස වැඩිපුර තියෙන්නේ කොතනද කියන එක. ඔබ අහලා තියෙනවද බුදුදහම විද්‍යාත්මකයි කියලා? හැබැයි ඒකේ අදහස විද්‍යාවේ කියන හැම දෙයක්ම බුදුදහමේ කියනවා කියන එක නෙමෙයි. අධ්‍යයන ක්‍රමවේදය මොකක් කියලා කියන්නේ? සමානයි කියලා කියන්නේ. ඒ කියන්නේ එන්ඩ හොයන්ඩ බලන්ඩ පරීක්ෂණ කරන්ඩ ඔබට මොකද වෙන්නේ? ඔබට මේක අවබෝධ වෙනවා නම් ඇත්තක් කියලා පිළිගන්න, නැත්තම් නිකන් ඉන්න. නීති අනම්මනම් කිසිම දෙයක් නැහැ. බලෙන් පැටවිලි මුකුත් නැහැ. ඒ මාත් එහෙම තමයි ඔබට කියන්නේ. මේකක්වත් බලෙන් පැටවිලි ඔබට කැමති දෙයක්. මම ඔබට ලෝකේ පවතින දර්ශන සහ මතවාද මෙහෙම මෙහෙම තියෙනවා කියලා කියන්නේ පිරිපුන් මිනිසෙක් හදන්න. ඔබට කියනවා අපි ඒවා දන්නවා, අහලා තියෙනවා, මෙහෙම දන්නවා. ඔබ කැමති දෙයක් ඔබට විශ්වාස කරන්න පුළුවන්. පැහැදිලිද? ඔව්. මනස වැඩිපුර තියෙනවා කියලා බටහිර වෛද්‍ය විද්‍යාවේ, මනෝ වෛද්‍ය විද්‍යාවේ කියන්නේ අපි මං ඉගෙන ගත්තා ඒක. හරි? උගන්වන්නෙම මනස තියෙන්නේ කොහේ කියලාද? මොළේ කියලා. බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙන්නේ මනස තියෙන්නේ හෘදය ආශ්‍රිතව කියලා. දැන් කවුද හරි? හරි, මාර වැඩක් මේක මේ. හැබැයි මේ බලන්න, මේ මටවත් මේක මේ පරිශනාත්මක ඔප්පු කරලා පෙන්වන්න බෑ. හැබැයි මේ පොඩි පොඩි දේවල් ටිකක් පෙන්විය හැකි. මොළය මිය ගියත් මොකද වෙන්නේ? සිග්නල්ස් එන්නේ නැතුව මොකක් වෙනවද? හෘදය වැඩ කරනවා. එසේ ගැටෙන් එසේ ගැටේට අනතුරක් නැත්තම්. හරිද? ඒ කියන්නේ යාට ස්වාධීනව වැඩ කරන්න පුළුවන්. පැහැදිලියි? අඩු වැඩි කරන්න බෑ. හරි, ඊළඟට යුක්තාණුයෙන් පටන් අරන් කලලය විකසණය වීගෙන එනකොට මට කියන්න, ඉස්සෙල්ල හැදෙන්නේ හෘදයද මොළයද? ඈ, හෘදය තමයි ඉස්සෙල්ල හැදෙන්නේ, ඊට පස්සේ තමයි මොළය හැදෙන්නේ. බටහිර මනෝවිද්‍යාඥයින්ට වැරදුනවද්ද? පැහැදිලිද ඒක? හරි. ඔව්, මං ඉස්සෙල්ල කිව්වනේ දාර ලෝකේ ඉන්නවා ಜಾති දෙකක් කියලා. මොකද්ද මං කිව්වේ? විඥානවාදී සහ භෞතිකවාදී. භෞතිකවාදී අය ගේන තර්කය මොකක්ද දන්නවද? මේ මෙහෙමයි. ඔබට ගැලපෙනවද බලන්න. කෙනෙක්ගේ ශරීරය මිය ගියොත්, ශරීරය මිය ගියොත් විඥානයේ පැවැත්මද එතනින් අවසන් වේ. එතනින් එහාට යන මොකක් නැද්ද? විඥානයක් නැත. ඊළඟට සම්බන්ධ වෙන ප්‍රතිසන්ධියකට යන විඥානයක් නැත. මරණින් සියල්ල අවසන් වේ. මොළයේ ජීව විද්‍යාත්මක සහ රසායනික පැවැත්ම පවතින තාක්කල් පමණයි මොකක් තියෙන්නේද? මනස තියෙන්නේ. හරි, ඒක අවසන් වෙන කල මොකක් වෙනවද කියන්න? මනසේ පැවැත්මක් නැහැ. ඒක කාගේද? ඒ විශ්වාසයේ භෞතිකවාදී. විඥානවාදී ඇගේ විශ්වාසය මොකද්ද? මේ ශරීරය මිය යාමත් සමග අපේ ශරීරයෙන්, හරිද, මොළය තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. කොහෙද තියෙන්නේ කියන්නේ? අපේ ශරීරයෙන් මොකක් අයින් වෙනවද? විඤ්ඤාණය අයින් වෙනවා. මේ විඤ්ඤාණයට මොකක් වෙනවද? චක්‍රීය නැමත මොකක් තියෙනවද? ප්‍රතිසන්ධියකට යන්න පුළුවන්. ඒක මොකද්ද? විඤ්ඤාණවාදී. ලෝකයේ වර්ග දෙකම ඉන්නවා. භෞතිකවාදයට අනුව ගියොත් ලෝකයේ මොකක් නැද්ද? කර්මය කියලා එකක් නැහැ. දැන් ඔබ දන්නවද ටැන්සානියාව, සෝමාලියාව, ඉතියෝපියාව, නයිජීරියාව, සුඩානය, මැඩගස්කර් ඒ රටවල දැකලා තියෙනවා. අර සමහර ළමයි නෙමෙයි, අවුරුදු 15 20 වගේ වයස්ගත ඇය. හරිද? ඒ කියන්නේ මේ චූටි ළමයි නෙමෙයි.
අර සමහර තැංගොල වැටිලා එකක දැක්ක දර මේ අර ලිහිනියෝ වගේ නිකං අරුන් ඇදගෙන කනවා මෙහෙම හරිද වතුර නැතුව මේ ළඟදී එකක් ආවා මේ වතුර නැතුව ගවයෙක් මුත්‍රා කරන එකට අත අල්ලලා මෙහෙම බොනවා ඔව් අනන්ත බලු දුක් විඳිනවා ඒ අය ඕගොල්ලන්ගේ දර්ශනයෙන් කියන්නකෝ ඇයි ඒගොල්ලෝ දුක් විඳින්නේ කියලා කියන්න ඇයි වගේ බලු දුක් විඳින්නේ මම ඕගොල්ලන්ගේ දර්ශනේ මං අහන්නේ පෙර අකුසල කර්ම අපි ඕක ඇහුවොත් භෞතිකවාදියෙක්ගෙන් මොකද අපිට හම් වෙන උත්තරේ ඒක ඇති කර්මයක් නැහැ ඒ ඇති කර්මයක් නැහැ ඒක ලෝකේ සම්පත් බෙදී යෑමේ ඇති වූ විෂමතාවයයි ඒ කියන්නේ ලෝකෙට තියෙන සම්පත් ටිකක් යම් පිරිසක් එකෙන් වැඩිපුර පරිභෝජනය කරනකොට අරගොල්ලන්ට අඩු වෙලා එහෙනම් කළ යුත්තේ මොකද්ද සම්පත් සමානව බෙදා හැරීම සමාජවාදයේදී උගන්වන්නේ යන්නේ ඒක ඕක ගෙනාවේ කවුද කාල් මාක්ස් මාක්ස් රැවුල වැවුවා හින්දා අනිත්‍යයත් වැවුවා මාක්ස් උරුට්ටු බිව්වා හින්දා අනිත්‍යයත් බිව්වා එහෙම ගොඩ නැගුණ එක තමයි මොකද්ද මාක්ස්වාදය දයලෙක්කිත භෞතිකවාදේ ඒකට කියන්නේ රුසියාව කේන්ද්‍ර කරගෙන නිපදුනේ එයා කිව්වේ ඒකයි කර්මය ගන්න එපා එතකොට ළමයි මෙහෙම ඇහුවොත් අපි පොඩි උදාහරණයක් අහන්නද ලලිත් කොතලාවල් කියලා කෙනෙක් හිටියා ලංකාවේ දන්නවද ප්‍රකෝටිපතියෙක් ඒ තරම් සල්ලි ළමයි නෑ ඒ ඇයි සම්පත් සම්පත් බෙදී යෑමේ විෂමතාවය ඒකද ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ සම්පත් බෙදී යෑමේ විෂමතාවයද සම්පත් කියන්නේ කොහේ කොහේ ගම්පැණි තියෙනවද කියලා මිනිහා දන්නෙත් නැහැ ළමයි නැහැ දෙහිඅත්ත කණ්ඩියේ ඉන්න කෙනෙක් ගෝවියෙක් හරි එදා වේල කණ්ඩ නැහැ ළමයි මෙන්න මේ වගේ පඩි පෙළ වගේ සම්පත් බෙදී යෑමේ විෂමතාවය එහෙමද දැන් යම් කිසි මනුස්සෙක් උස ශරීරයක් සහිතව ඉපදෙන්නේත් සමහර කෙනෙක් මිටි ශරීරයක් සහිතව ඉපදෙන්නේත් සම්පත් බෙදී යෑමේ විෂමතාවය නිසාද ප්‍රශ්නේ උත්තරේ ඔබට බාරයි ඔබ හොයන්න හරි ඔයාලා මට කියන්න